ඔව් පුතාල අපි අද සාකච්ඡා කරන්නේ විදුලි රසායන පාඩමේ පළවෙනි කොටස. මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන විදුලි රසායනික කෝෂ දක්වාම මේ පාඩම කරගෙන යන්න. එතකොට පුතාලා විද්‍යුත් රසායනයේදී අපි සාකච්ඡා කරනවා විද්‍යුතය සහ පදාර්ථය අතර තියෙන සම්බන්ධතාවය ගැන. අපි ගත්තොත් අපි දැන් විද්‍යුත් රසායනික කෝෂයක් අරගෙන බැලුවොත්, ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් සාමාන්‍ය වචනෙන් කියනවා නම් බැටරි කෑල්ලක් අරගෙන බැලුවොත්, ඊළඟට වියලි කෝෂයක් එහෙම නැත්නම් සරල කෝෂයක් අරගෙන බැලුවොත් මෙතෙන්දී පදාර්ථයේ වෙන වෙනස්කම් එක අපිට පුළුවන්කම ලැබෙනවා විද්‍යුතය නිපදවන්න, පදාර්ථය වෙනස් කරලා විද්‍යුතය හදනවා. ඒ වගේම විද්‍යුත් ලෝහාලේපන එහෙම නැත්නම් විද්‍යුත් විච්ඡේදනය වගේ අවස්ථාවලදී විද්‍යුතය ලබා දීලා පදාර්ථයේ වෙනස්කම් කරනවා. එතකොට දැන් මේ විද්‍යුතය සහ පදාර්ථය අතර තියෙන සම්බන්ධතාවය ගැන මුලින්ම අදහසක් ඉදිරිපත් කළේ ස්ටෝනි කියන විද්‍යාඥයා විසින්. එයා කිව්වා පදාර්ථය තුල තියෙන අංශුවකින් තමයි විද්‍යුතය හැදිලා තියෙන කියලා. එහෙම නැත්නම් විද්‍යුතය හැදිලා තියෙන කුඩාතම අංශුව පදාර්ථයේ කොටසක් කියලා ස්ටෝනි පැහැදිලි කළා. ඒ වෙනකොට ඒ මොකක්ද අංශුව කියලා හොයාගෙන තිබ්බේ නැහැ. නමුත් අපි දන්නවා ඒ අංශුව තමයි ඉලෙක්ට්‍රෝන. අපි ගත්තොත් පදාර්ථය හැදිලා තියෙන්නේ පරමාණු වලින්. පරමාණු වල තියෙනවා ප්‍රධාන උපපරමාණුක අංශු තුනක්. ඒකෙන් කුඩාතම අංශුව තමයි ඉලෙක්ට්‍රෝන. මේක පිටලා තියෙන්නේ පරමාණු වටේ තියෙන ශක්ති මට්ටම් වල. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය තමයි සහභාගී වෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවලට. ඉතින් මේ ඉලෙක්ට්‍රෝනය තමයි විද්‍යුතයේ තැනුම් ඒකකය වෙන්නේ. ඉලෙක්ට්‍රෝනය තමයි විද්‍යුතයේ තැනුම් ඒකකය වෙන්නේ. එතකොට විද්‍යුතය හැදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වල. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ධාරාවක් තමයි අපි විද්‍යුත් ධාරාවක් විදියට සලකන්නේ. හරි. එතකොට ළමයි අපි මේ විද්‍යුත් රසායනික කෝෂ ගැන සාකච්ඡා කරනකොට අපිට මුලින්ම බලන්න වෙනවා මේ විද්‍යුත් රසායනික කෝෂවලදී අපි භාවිතා කරන ප්‍රධාන සංකල්ප කීපයක්. එතකොට ළමයි දැන් අපි ගත්තොත් ඔක්සිකරණය. මොකක්ද ඔක්සිකරණය කියලා කියන්නේ? ඔක්සිකරණය. එතකොට ඔක්සිකරණය කියලා කියන්නේ අපි ගත්තොත් දැන් හිතන්න සෝඩියම් පරමාණුවක් තියෙනවා. මේ සෝඩියම් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙලා ගිහිල්ලා හැදෙනවා සෝඩියම් ධන අයනයක්. මේක ඔක්සිකරණය. ඒ කියන්නේ පරමාණුකින් වේවා කිසියම් පදාර්ථයකින් වේවා, එහෙම නැත්නම් සංයෝගයකින් වේවා, අණුවකින් වේවා, ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා නම් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම අපි හඳුන්වනවා ඔක්සිකරණයක් විදියට. ඉලෙක්ට්‍රෝන ඉවත් වීම ඔක්සිකරණයක් විදියට අපි හඳුන්වනවා. එතකොට ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුනහම මේකේ ඔක්සිකරණ අංකය කියන එක වැඩි වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් සෝඩියම් වල ඔක්සිකරණ අගේ බිඳුවයි. හැබැයි ඒකෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙලා සෝඩියම් ධන අයනයක් හැදෙනකොට ඒකේ ඔක්සිකරණ අගය ධන එක බවට පත් වෙලා තියෙනවා. දැන් මොකක්ද ඔක්සිහරණය කියලා කියන්නේ? ඔක්සිහරණය. ඔක්සිහරණයේදී වෙන්නේ කිසියම් පරමාණුවක් එහෙම නැත්නම් අයනයක් වගේ දෙයක් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් අපි හඳුන්වන ඔක්සිහරණයක් කියලා. උදාහරණයක් ගත්තොත් හයිඩ්‍රජන් ධන අයන තියෙනවා. එතකොට මේ හයිඩ්‍රජන් ධන අයන ගත්තොත් මේකට පුළුවන් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න. ඒකෙන් ලැබෙන හයිඩ්‍රජන් පරමාණුවක්. හැබැයි සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් පරමාණු විදිහට තියෙන්නේ නැහැනේ. එතකොට හයිඩ්‍රජන් ධන අයන දෙකක් තිබ්බොත් ධන අයන දෙකට ඉලෙක්ට්‍රෝන දෙකක් වමනා වෙනවා. එතකොට හයිඩ්‍රජන් ධන අයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන හැදෙනවා හයිඩ්‍රජන් අණුවක්. දැන් මේක ඔක්සිකරණය. ඇයි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිද්ධ වෙලා තියෙන්නේ? ඊළඟ දැන් උඩ අවස්ථාව මෙතෙන්දි පෙන්නලා තියෙන්නේ ඔක්සිකරණය. සෝඩියම් ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා සෝඩියම් ධන අයන බවට පත් වෙලා තියෙනවා. එතකොට ළමයි දැන් මේ විද්‍යුත් රසායනික කෝෂවලදී ඔයගොල්ලන් ඔක්සිකරණය කියන්නේ මොකක්ද? ඔක්සිහරණය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඔක්සිකරණය කියන්නේ මොකක්ද? ඔක්සිහරණය කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි උදාහරණයක් අරගෙන බැලුවොත් ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා සිංක් ලෝහ තහඩුව. එතකොට
මේ සිංක් ලෝහ තහඩුව අපි දානවා තනුක සල්ෆියුරි කම්බෙන්. අපි දානවා ලෝහ තනුක අම්ලත් එක්ක විතර අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා, තනුක අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට මේ සිංක් ලෝහය මෙන්න මේ තනුක සල්ෆියුරි කම්ලයට දැම්මහම එතෙන්දී අපිට පේනවා සිංක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. මේ තියෙන සිංක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා මොකද වෙන්නේ? සිංක් ධන දෙක අයනය හැදෙනවා. එතකොට මේක මොකක්ද? මේක ඔක්සිකරණය. මේක ඔක්සිකරණය. ඇයි? සිංක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා. එතකොට ඉලෙක්ට්‍රෝන පිටවීම ඔක්සිකරණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා සල්ෆියුරික් අම්ලය. අපි දන්නවා අම්ල බාෂ්ප පාඩමේ අපි කරලා තියෙනවා. එතකොට සල්ෆියුරික් අම්ලය මෙතෙන්දී කැඩෙනවා, වියෝජනය වෙනවා H ධන අයන දෙකක් බවටත් SO4 ඍණ දෙක අයනය බවට. එතකොට H2SO4 එහෙම නැත්නම් සල්ෆියුරික් අම්ලය H ධන අයන දෙකක් බවටත් SO4 ඍණ දෙක බවටත් වියෝජනය වෙනවා. මෙතනින් එලියට එන H ධන අයන දෙක zinc වලින් පිට වෙච්ච ඉලෙක්ට්‍රෝන දෙක ලබා ගන්නවා. මෙතනින් එලියට ආපු H ධන අයන දෙක මේ H ධන අයන දෙක zinc වලින් පිට වෙච්ච ඉලෙක්ට්‍රෝන දෙක ලබාගෙන H2 බවට පත් වෙනවා. එතකොට මේක ඔක්සිකරණය. ඔක්සිකරණයේදී මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිද්ධ වෙනවා, ඔක්සිකරණය වෙනවා. ඊට පස්සේ ප්‍රතික්‍රියා වේදී ඔක්සිකරණයක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවන් තනියම සිද්ධ වෙන්නේ නැහැ. ඔක්සිකරණයක් වුණොත් ඊට සමගාමීව ඔක්සිහරණයක් සිද්ධ වෙනවා. දැන් zinc ඉලෙක්ට්‍රෝන දෙක පිට කළාට පස්සේ ඒ ඉලෙක්ට්‍රෝන දෙක ගන්න කෙනෙක් ඉන්න ඕනේ. දැන් මෙතන zinc ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා තියෙනවා. එතකොට ඒ පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙක H ධන අයන විසින් ලබාගෙන තියෙනවා. zinc වලින් පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙක H ධන අයන වලින් ලබාගෙන තියෙනවා. එතකොට මෙතන ඔක්සිකරණයක් සිද්ධ වුණා, මෙතන ඔක්සිකරණයක් සිද්ධ වුණා. එතකොට අපිට පුළුවන් මේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සහ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව දෙක එකට එකතු කරලා ලියන්න. ඔක්සිහරණ ප්‍රතික්‍රියාවත් ඔක්සිකරණ ප්‍රතික්‍රියාවත් අපිට පුළුවන් එකට එකතු කරලා ලියන්න. එතකොට ඔගලන්ට පේනවා zinc පිට කරන ඉලෙක්ට්‍රෝන දෙකක්, ඒක අපි පළවෙනි ප්‍රතික්‍රියාව විදිහට නම් කරලා තියෙනවා. ඊළඟට ඒ පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙක හයිඩ්‍රජන් ලබා ගන්නවා, ඒක දෙවෙනි ප්‍රතික්‍රියාව විදිහට නම් කරනවා. මේ දෙක එකතු කළාම මොකද වෙන්නේ? සමීකරණ දෙක එකතු කරනකොට දෙපැත්තේ තියෙන සමාන දේවල් කැපිලා යන්න පුළුවන්. එතකොට බලන්න එකතු වෙනවා zinc, මෙතනින් මේතෙන්ට පෙන්නවා zinc, ගන්න මෙතන H ධන, මෙතන එකතු වෙනවා zinc සහ H ධන. ඊළඟට මෙතන එකතු වෙනවා zinc ධන දෙක සහ H2. අර එක පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක කැපිලා යනවා. එතකොට zinc solid 2යි H ධන ලැබෙනවා, zinc ධන 2යි H2. අර ඉලෙක්ට්‍රෝන දෙක අපි මොකද මෙතන ඉලෙක්ට්‍රෝන දෙක පිට වෙනවා, ඉලෙක්ට්‍රෝන දෙක මෙයා ලබා ගන්න. එතකොට අපිට මේක සම්පූර්ණ ප්‍රතික්‍රියාවක් විදිහට ලියන්න පුළුවන්. zinc ධන දෙක බවට පත් වෙන ඉලෙක්ට්‍රෝන දෙකක් පිටක. ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන දෙක හයිඩ්‍රජන් ලබා ගන්නවා H2 අණුව බවට පත් වෙනවා. පළවෙනි ප්‍රතික්‍රියාව දෙවෙනි ප්‍රතික්‍රියාව. අපි මේ දෙක එකතු කරනවා. එතකොට එකතු කරන අපිට පේනවා zinc මෙතෙන්ට වැටෙනවා, H ධන මෙතෙන්ට වැටෙනවා, මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනය මෙතෙන්ට වැටෙනවා. දැන් මේ පැත්තේ zinc එකතු වෙනවා, ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා. හැබැයි මේ ඉලෙක්ට්‍රෝන දෙකයි මේ ඉලෙක්ට්‍රෝන දෙකයි එක සමානයි. එතකොට සමීකරණයක දෙපැත්තේ තියෙන සමාන දේවල් අපි කපලා අයින් කරනවා. අන්තිමේදී ඉතුරු වෙන්නේ zinc 2 H ධන zinc 2 plus H2. එතකොට මේක තමයි සම්පූර්ණ ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ ප්‍රතික්‍රියාවයි ඔක්සිහරණ ප්‍රතික්‍රියාවයි එකට එකතු කළාම අපිට සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලැබෙනවා. එතකොට මේකේ zinc අපි zinc විදියටම පෙන්වන්න පුළුවන්. H ධන අපිට ආයේ කවුරු විදියටද? සල්ෆියුරික් අම්ල විදියට අපි ඒක ඒ විදියට දානවා. ඊළඟට zinc
දැන් මෙතනින් එළියට ආපු සල්ෆේට් එක එකතු වෙලා සිං සල්ෆේට් විදියට පෙන්නනවා. මෙතන හයිඩ්‍රජන් වායුව විදියට පෙන්නනවා. දැන් ළමයි අපිට පුළුවන් මේ ප්‍රතික්‍රියාවම සරල රසායනික කෝෂයක් හදලා පෙන්වන්න. අපි මෙතෙන්දි භාවිතා කරනවා ලෝහ වර්ග දෙකක්. අපි භාවිතා කරනවා zinc තහඩුවකුයි copper තහඩුවකුයි. මේ විදිහට zinc තහඩුවකුයි copper තහඩුවකුයි අපි තනුක සල්ෆ්‍යුරික් අම්ලය ඇතුළට දාලා මේ zinc තහඩුවයි copper තහඩුවයි අපි කම්බියකින් සන්නායක කම්බියකින් සම්බන්ධ කරනවා. මෙතන අපි ඇමීටරයක් හයි කරනවා. අපි ඇමීටරයක් හයි කරන්නේ මේ තුලින් ධාරාවක් ගලන් යනවද කියලා බලන්න. ඇමීටරයක් හයි කරනකින් බලාපොරොත්තු වෙන්නේ ධාරාවක් ගලාගෙන යනවද කියලා බලන්න. එතකොට පුතාලා දැන් මෙතන කොපර් තියෙනවා සිංක් තියෙනවා. දැන් මට කියන්න තනුක සල්ෆ්‍යුරික් අම්ලයත් එක්ක කොපර් ප්‍රතික්‍රියා කරනවාද? තනුක සල්ෆ්‍යුරික් අම්ලයත් එක්ක කොපර් ප්‍රතික්‍රියා කරනවාද? තනුක සල්ෆ්‍යුරික් අම්ලයත් එක්ක කොපර් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඇයි කොපර් ප්‍රතික්‍රියා කරන්නේ නැත්තේ? ඔයගොල්ලන් එහෙනම් යන්න ඕනේ 10 වසරේ පාඩමකට සක්‍රියතා ශ්‍රේණිය කියන පාඩමකට. අපි දන්නවා සක්‍රියතා ශ්‍රේණියේ අරගෙන බැලුවොත් සක්‍රියතා ශ්‍රේණිය තුල තියෙනවා මොනවාද? ලෝහවල ඒවා ප්‍රතික්‍රියා කරන ආකාරය, ලෝහ ප්‍රතික්‍රියා කරන ආකාරය. අපි එක ලිව්වොත් පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සින්ක්, අයර්න් in lead hydrogen. Hydrogen ගැන ලෝයාක් මවුනත් අපි මෙතෙන් සක්‍රියතා ශ්‍රේණියේ hydrogen විශේෂයෙන් පෙන්නුම් කරනවා. hydrogen, copper, mercury, silver, platinum සහ ball. එතකොට මේක තමයි සක්‍රියතා ශ්‍රේණිය. අපි දන්නවා සක්‍රියතා ශ්‍රේණියේ උඩින් ඉන්න කට්ටියගේ ක්‍රියාකාරීත්වය ගොඩක් වැඩි, සක්‍රියතාවය වැඩි. මතක තියාගන්න ළමයි, ලෝහ ගත්තොත් ලෝහවල ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි කියලා කියන්නේ ලෝහ සාමාන්‍යයෙන් කැමති ඔක්සිකරණයට ලක් වෙනවා. ලෝහ සාමාන්‍යයෙන් කැමති ඔක්සිකරණයට ලක් වෙන කියන්නේ ඒකේ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි කියන්නේ ඒ ලෝහවල ඔක්සිකරණය වීමේ හැකියාව වැඩි. දැන් අපි ගත්තොත් මේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්, කොපර් සහ zinc තියෙන ස්ථාන ටික බැලුවොත් zinc ඉන්නේ හයිඩ්‍රජන් වලට වඩා උඩින්. ඒ කියන්නේ zinc වල ප්‍රතික්‍රියාශීලීත්වය හයිඩ්‍රජන් ගේ ප්‍රතික්‍රියාශීලීත්වයට වඩා වැඩි. එතකොට zinc ගේ ප්‍රතික්‍රියාශීලීත්වය හයිඩ්‍රජන් ගේ ප්‍රතික්‍රියාශීලීත්වයට වඩා වැඩි නිසා මොකද වෙන්නේ? zinc ට පුළුවන් හයිඩ්‍රජන්ට වඩා ඔක්සිකරණය වෙන්න. එතකොට අපි මෙතෙන්ට ඔක්සිකරණය නොවිච්ච zinc දැම්මොත් සල්ෆ්‍යුරික් අම්ලයට, ඔක්සිකරණය නොවිච්ච zinc ලෝහය සල්ෆ්‍යුරික් අම්ලයට දැම්මොත් zinc ඔක්සිකරණය වෙනවා. මොකද zinc කේ සක්‍රියතාවය හයිඩ්‍රජන් වලට වඩා වැඩි. එතකොට zinc ඔක්සිකරණය වෙලා එයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් එළියට දෙනවා. zinc ඔක්සිකරණය වෙනවා. zinc ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා එයා ඔක්සිකරණයට භාජනය වෙනවා. එතකොට zinc ධන දෙක හැදෙනවා. ඔක්සිජන් ළඟ zinc ධන දෙක හැදෙනවා, ඉලෙක්ට්‍රෝන දෙකක් එළියට දෙනවා. ඊළඟට දැන් zinc ඔක්සිකරණය වෙනකොට ඔක්සිහරණය වෙන කවුද? මෙතන ඉන්න හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් කරන්නේ මොකක්ද? මේ ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන ඉවර වෙලා හයිඩ්‍රජන් වායුව හදනවා. ඉලෙක්ට්‍රෝන දෙක ගන්නවා, අරගෙන ඉවර වෙලා හයිඩ්‍රජන් වායුව හදනවා. හයිඩ්‍රජන් ධනායන දෙකක්, ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන හයිඩ්‍රජන් වායුව හදනවා. එතකොට මෙතන තමයි ඔක්සිහරණය වෙන්නේ. කොපර් වලට මුකුත් වෙන්නේ නැහැ. මොකද කොපර් ගත්තොත් බලන්න, කොපර් ඉන්නේ හයිඩ්‍රජන්ට වඩා පහළින්. එතකොට කොපර් ලෝහය මේ සල්ෆ්‍යුරික් අම්ලයට දැම්මට ඒකට මුකුත් වෙන්නේ නැහැ. මොකද කොපර් වලට ප්‍රතික්‍රියා කරන්න බැහැ. කොපර් වල සක්‍රියතාවය හයිඩ්‍රජන් වල සක්‍රියතාවයට වඩා අඩුයි. එතකොට හයිඩ්‍රජන් ඉන්නකොට හයිඩ්‍රජන් ඔක්සිහරණය කරලා ඔක්සිකරණය වෙන්න කොපර්ට බැහැ.
මොකද කොපර් වලට වඩා ඔක්සිකරණය වීම හැකියාවක් තියෙන්නේ හයිඩ්‍රජන්. එතකොට හයිඩ්‍රජන් සල්ෆියුරික් වල ඉන්නේ ඔක්සිකරණය වෙලා කොහොමද? H ධන අයන විදියට. මේ H ධන අයන විදියට ඉන්න හයිඩ්‍රජන්ව ඉවත් කිරීමේ හැකියාවක් කොපර්ට නැහැ. ඒක තියෙන්නේ zinc වලට විතරයි. එතකොට බලන්න ළමයි, මෙතෙන්දී ඔක්සිකරණය වෙන්නේ zinc. ඔක්සිකරණය වෙන්නේ zinc. එතකොට zinc ඔක්සිකරණය වෙලා මෙතනින් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. zinc දිය වෙනවා. zinc ධන දෙක අයන හැදෙනවා. හැදිලා එයා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන ටික මොකද වෙන්නේ? දැන් මේ සන්නායක කම්බියකින් මේක සම්බන්ධ කරන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන මේ ද්‍රාවණය හරහා යන්නේ නැතුව මේ සන්නායක කම්බිය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා සින්ක් ඉදන් කොපර් වෙතට. මේ සන්නායක කම්බිය හරහා ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනවා සින්ක් වල ඉදන් කොපර් තහඩුව දෙසට. සින්ක් වල ඉදන් කොපර් තහඩුව දෙසට ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනවා. එතකොට මේ කොපර් තහඩුවට ඉලෙක්ට්‍රෝන එනකොට මේක ඍණ වෙනවා, ඍණාරෝපිත වගේ වෙනවා. ඒ ඍණාරෝපිත වෙනකොට මේ ද්‍රාවණය තුල තියෙන zinc ධන දෙක අර කොපර් තහඩුවට ලං වෙනවා. ඇයි? කොපර් තහඩුවට ඉලෙක්ට්‍රෝන ලැබෙනකොට ඒක ඍණාරෝපිතයි. ඒ නිසා ධනාරෝපණය වෙලා තියෙන zinc මෙන්න මෙතෙන්ට සම්බන්ධ වෙනවා. zinc වලට අමතරව මෙතෙන්ට සම්බන්ධ වෙන තව දෙයක් තියෙනවා. ඒ මොනවාද? H ධන අයන. දැන් මෙතන ධනාරෝපණ වර්ග දෙකක් හැදෙනවානේ. zinc හැදෙනවා, H ධන අයන හැදෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ටික මෙතෙන්ට ආවහම හෙතෙන්ට ලං වෙලා ඉන්නවා zinc ධන අයන සහ H ධන අයන. හැබැයි මෙතනින් මේ එන ඉලෙක්ට්‍රෝන ගෙන් ඒ කියන්නේ අරගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණය වෙන්නේ කවුද? zinc ධන දෙකද H ධන දෙකද? මෙතන දැන් zinc ධන දෙකක් එනවා, H ධන අයනක් එනවා. zinc ධන දෙකද H ධනද? මෙතනින් මේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කොපද හඩුවෙන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණය වෙන්නේ H ධන. ඇයි? zinc උයි H ධනයි ගත්තොත් zinc ධන සහ H ධන ගත්තොත් අපි දන්නවා zinc සහ H සංසන්දනය කළොත් zinc ගේ ප්‍රතික්‍රියාශීලීත්වය හයිඩ්‍රජන්ට වඩා වැඩි. එතකොට zinc කොහොමත් ඔක්සිකරණය වෙලා ඉන්න කැමති හයිඩ්‍රජන්ට වඩා. එතකොට zinc හයිඩ්‍රජන්ට වඩා ඔක්සිකරණය වෙලා එහෙම නැත්නම් ධන අයන විදියට ඉන්න කැමති නිසා මෙතනින් ඉලෙක්ට්‍රෝන ගන්න සිද්ධ වෙන්නේ හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන ටික අරගෙන H ධන දෙක H2 බවට පත් වෙනවා. හයිඩ්‍රජන් මෙතනින් ඉලෙක්ට්‍රෝන අරගෙන හයිඩ්‍රජන් අයන දෙකක් ධන අයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන H2 බවට පත් වෙලා ඔක්සිහරණය වෙනවා. එතකොට මෙතෙන්දී zinc තහඩුව ගාවදී zinc ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙනවා. මෙතෙන්දී ඒ පිට වෙච්ච ඉලෙක්ට්‍රෝන ටික මේ සන්නායක කම්බිය දිගේ ඇවිල්ලා කොපර් තහඩුවට එනවා. එතෙන්දී මොකද වෙන්නේ? හයිඩ්‍රජන් ඒ ඉලෙක්ට්‍රෝන අරගෙන ඔක්සිකරණය වෙනවා. දැන් ළමයි, සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන යන්නේ ඍණ අග්‍රයේ ඉඳලා ඊළඟට ඉලෙක්ට්‍රෝන එන්නේ ධන අග්‍රයට. එතකොට මෙතනින් පිට වෙන මේ zinc තහඩුවෙන් තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ, ඉලෙක්ට්‍රෝන එවන්නේ. එහෙනම් මේක ඍණ අග්‍රය. ඉලෙක්ට්‍රෝන එන්නේ කොපර් වලට. එතකොට මේක ධන අග්‍රය. ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ zinc තහඩුවෙන්. මොකද zinc ඔක්සිකරණය වෙනකොට පිට වෙන ඉලෙක්ට්‍රෝන ටික zinc තහඩුව ඔස්සේ තමයි යන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්නේ ඍණ අග්‍රය. ඉලෙක්ට්‍රෝන එන්නේ ධන අග්‍රයට. කොපර් වලට තමයි ඉලෙක්ට්‍රෝන එන්නේ. මොකද මේ අර කොපර් වටේට හැදෙනවනේ H ධන zinc ධන මේ ඉලෙක්ට්‍රෝන ටික ලබා ගන්න. එතකොට මේ කොපර් ධන ආරෝපිත වගේ වෙනවා. මොකද මේ ටික මේ වටේට කැරගෙන නිසා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න මේ අයන ටික කොපර් වටේ කැරගෙනකොට මේක තමයි ධන ඉලෙක්ට්‍රෝඩේ විදිහට වැඩ කරන්නේ. මොකද ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්නේ ඍණාග්‍රයනේ. ඒ කියන්නේ zinc තමයි ඍණාග්‍රය. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නේ ධනාග්‍රයනේ. එතකොට ධනාග්‍රය වෙන්නේ කොපර්. මේ කොපර් වටේට තියෙනවා ධන ආරෝපිත අයන වලල්ලක්. එතකොට මේ කොපර් පැත්ත තමයි ධනාග්‍රය, zinc පැත්ත තමයි ඍණ අග්‍රය. ඔක්සිහරණය වෙන්නේ කොපර් පැත්තේ, ඔක්සිකරණය වෙන්නේ zinc පැත්තේ. ළමයි, මේ විද්‍යුත් විච්ඡේදනයේදී හෝ විද්‍යුත් රසායනික කෝෂවලදී ඉලෙක්ට්‍රෝඩය අපි නම් දෙකක් දෙනවා. ඇනෝඩය සහ කැතෝඩය කියලා. මතක තියාගන්න ඕගොල්ලන් පාඩම් කරනකොට ඇනෝඩේ ධන හෝ ඇනෝඩේ ඍණ විදියටවත් කැතෝඩේ ධන හෝ කැතෝඩේ ඍණ විදියටවත්
මතක තියාගන්න එපා. කිසියම් ඉලෙක්ට්‍රෝඩයක් ඇනෝඩයද කැතෝඩයද කියලා තීරණය කරන්නේ ඒකේ ආරෝපණය දිහා බලලා නෙමෙයි. ළමයි මතක තියාගන්න, ඇනෝඩය කියන්නේ ඔක්සිකරණය වෙන තැන. ඔක්සිකරණය වෙන තැන. කැතෝඩය කියන්නේ ඔක්සිකරණය සිද්ධ වෙන තැන. ඇනෝඩයේදී ඔක්සිකරණයක්, කැතෝඩයේදී ඔක්සිකරණයක් සිද්ධ වෙන. එතකොට මෙතන ඔක්සිකරණය වෙන්නේ කොතනද? සින්ක් වල. එහෙනම් මේ සින්ක් තියෙන පැත්ත තමයි ඇනෝඩය. ඒකම තමයි විදුලි රසායනික කෝෂවලදී ඍණාංකය විදිහට තියෙන්නේ. හැබැයි මතක තියාගන්න, ඇනෝඩය හෝ කැතෝඩය නිර්වචනය කරනකොට ඍණ ඉලෙක්ට්‍රෝඩය ධන ඉලෙක්ට්‍රෝඩය කියලා මතක තියාගන්න එපා. ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය, ඔක්සිහරණය වෙන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය. එතකොට මෙතෙන්දී ඔක්සිකරණය වෙන්නේ සින්ක්. එතකොට මෙතෙන්දී ඇනෝඩය විදිහට ක්‍රියාත්මක වෙන්නේ සින්ක්. ඔක්සිහරණය වෙන්නේ හයිඩ්‍රජන් ධනායන ඉලෙක්ට්‍රෝන ලබාගෙන H2 බවට පත් වෙන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය අසලදී. එහෙනම් ඔක්සිහරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය අසලදී නිසා ඒක තමයි කැතෝඩය. එතකොට විදුලි රසායනික කෝෂවලදී ඇනෝඩය කියන්නේ ඔක්සිකරණය වෙන තැන, ඒක ඍණාග්‍රය වෙනවා. කැතෝඩය කියලා කියන්නේ ඔක්සිහරණය වෙන තැන, ඒකම ධනාග්‍රය වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන පිට වෙනවා මෙතන මේ ඇනෝඩය, එහෙම නැත්නම් ඍණාග්‍රය ඉඳලා කැතෝඩය දිහාවට. එතකොට මේ ඇමීටරේ ක්‍රියාත්මක වෙනවා. මේක තමයි විද්‍යුත් රසායනික කෝෂවල මූලික මූලධර්ම. මේක හොඳට මතක තියාගන්න. විදුලි රසායනික කෝෂවලදී ඔක්සිකරණය සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝඩය තමයි ඇනෝඩය, ඔක්සිහරණය සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝඩය තමයි කැතෝඩය. ඒ කියන සංකල්පය හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන් මතක තියාගන්න ඕනේ සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතා ශ්‍රේණිය කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. හරි. අපි ළමයි දැන් බලන්න, අපි සාකච්ඡා කරපු එක මේ උදාහරණ වලදී ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. සින්ක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන දෙක සන්නායක කම්බි හරහා යනවා. දැන් මෙතන ඔක්සිකරණය. ඊළඟට සන්නායක කම්බිය දිගේ කොපර් වලට ගිහිල්ලා කොපර් තහඩු අසලදී ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා H ධනායන මගින්, අරගෙන H2 බවට පත් වෙනවා. එතකොට මෙතන ඔක්සිකරණය සිද්ධ වෙනවා, මෙතන ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩය අසල, ඔක්සිහරණය වෙන්නේ කැතෝඩය අසල. එතකොට මේ තියෙන ඇනෝඩ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ ප්‍රතික්‍රියාව, මේ තියෙන කැතෝඩ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. ඒ දෙක එකතු කළාම අපිට සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලැබෙනවා. ඇනෝඩ ප්‍රතික්‍රියාවත්, එහෙම නැත්නම් ඔක්සිකරණ ප්‍රතික්‍රියාවත්, කැතෝඩ ප්‍රතික්‍රියාවත් එකතු කළාම අපිට සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලැබෙනවා. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලැබෙනවා. එතකොට ළමයි මතක තියාගන්න හොඳට, ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන්නේ ඍණාග්‍රයේ ඉඳලා ධනාග්‍රයට. ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන්නේ ඍණාග්‍රයේ ඉඳලා ධනාග්‍රයට නම් සම්මත ධාරාව යන්නේ ධනාග්‍රය ඉඳලා ඍණාග්‍රයට. තේරුණාද? ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සම්මත ධාරාව කියන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. එතකොට ඉලෙක්ට්‍රෝන ධාරාව යනවා නම් ඍණාග්‍රයේ ඉඳලා ධනාග්‍රයට, සම්මත ධාරාවේ දිශාව විදිහට අපි සලකනවා ධන සිට ඍණට. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ කෝෂය තියෙන ආකාරය. මෙන්න මේ කෝෂය තියෙන ආකාරය. ගන්න පේනවා මේක අපි නම් කරලා තියෙන විදිය. දැන් පුතාලා, අපි මේ විදියටම යකඩ තහඩුවක් සහ කොපර් තහඩුවක් ගත්තොත් සිද්ධ වෙන්නේ මේ දෙම තමයි. ඇයි? අපි සක්‍රියතා ශ්‍රේණිය අරගෙන බැලුවොත් යකඩ කොපර් වලට වඩා උඩින් ඉන්නේ. ඒ වගේම යකඩ හයිඩ්‍රජන් වලට වඩා උඩින් ඉන්නේ. ඒ නිසා යකඩ හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කරනවා. හයිඩ්‍රජන් එක නෙමෙයි, තනුක අම්ලත් එක ප්‍රතික්‍රියා කරනවා. තනුක අම්ලත් එක ප්‍රතික්‍රියා කරනකොට යකඩ මොකද වෙන්නේ? Fe හොඳට බලන්න. එයත් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා Fe ධන දෙක බවට පත් වෙනවා. එතකොට දැන් මෙතනදී ඉලෙක්ට්‍රෝන ලැබෙනවා. Fe ධන අයන හැදෙනවා. ද Fe ධන දෙක. ඒ හැදිච්ච ටික මේ පැත්තට යනවා. ඒත් එකම H ධන අයනත් මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ හැදෙන ඉලෙක්ට්‍රෝන වලට මොකද වෙන්නේ? මේ හැදෙන ඉලෙක්ට්‍රෝන මේ Fe වල ඉඳලා
Cu පැත්තට සන්නායක සංවේදකයේ ගමන් කරනවා. එතකොට ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්නේ ඍණාග්‍රය. එතකොට මේක ඍණාග්‍රය. ඉලෙක්ට්‍රෝන ලැබෙන ධනාග්‍රයට මේක ධනාග්‍රය. මේ වටේට H ධනායන කැරකි කැරකි තියෙනවා. මේ ඉනි ඉලෙක්ට්‍රෝන ටික H ධනායන ලබා ගන්නවා. ලබාගෙන ඉවර වෙලා හයිඩ්‍රජන් වායුව හදනවා. එතකොට මේක ඔක්සිකරණ ප්‍රතික්‍රියාව, මේක ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියා දෙක එකතු කළාම අපිට සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලැබෙනවා. එතකොට මෙතන තමයි ඔක්සිකරණය වෙන්නේ. මෙතන ඔක්සිකරණය වෙන තැන යකඩ. එතකොට මේක තමයි ඇනෝඩය. දැන් කොපර් වල තමයි ඔක්සිහරණය වෙන්නේ. එතකොට මේක තමයි කැතෝඩ ප්‍රතික්‍රියාව. කොපර් අසල. එතකොට කොපර් තමයි කැතෝඩය වෙන්නේ. එතකොට කොපර් වල වෙන කැතෝඩ ප්‍රතික්‍රියාව මොකක්ද? කොපර් ගාවට එන H ධන මෙතනින් ඉලෙක්ට්‍රෝන අරගෙන H2 වායුව බවට පත් වෙනවා. ඔක්සිහරණයක් වෙන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. මෙතන ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් සිද්ධ වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සිහරණය, ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඔක්සිකරණය. ඔය විදිහටම ළමයි අපි zinc තහඩුවකුයි යකඩ තහඩුවකුයි දැම්මොත් දැන් මොකද වෙන්නේ? දැන් මෙතන කොපර් නෙමෙයි, මෙතන තියෙනවා zinc තහ යකඩ. එතකොට zinc සහ යකඩ පාවිච්චි කළොත් දැන් මෙතෙන්දී ඇනෝඩය වෙන්නේ මොකක්ද? කැතෝඩය වෙන්නේ මොකක්ද? ඇනෝඩය කියන්නේ ඔක්සිකරණය වෙන එක. එතකොට zinc සහ යකඩ සැලකුවොත් අපි සක්‍රියතා ශ්‍රේණිය අරගෙන බැලුවොත් අපි දන්නවා පොටෑසියම් නේද? සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, zinc, iron, tin, lead, hydrogen, copper, Hg, එකෙන mercury, Ag silver, platinum, gold. දැන් ඔය ටික මතක තියාගන්න. දැන් මම මේ පහලට පහල ලියාගෙන ගියේ. ඔක මොනම් මතක තියාගන්න පුළුවන්. K කියන්නේ potassium. එතකොට මතක තියාගන්න පොට්ට. සෝඩියම් නම් සෝමේ. පොට්ට සෝමේ කෑ ගහගෙන ඊළඟට ඉන්නවා මැගිලින්. පොට්ට සෝමේ කෑ ගහගෙන මැගිලින්ව අල්ලලා සිඳිද්දි අයියා Fe කියන්නේ අයන්නේ. පොට්ට පොටෑසියම්, සෝමේ සෝඩියම්, කැල්සියම් කෑ ගහගෙන, මැගිලින් Mg, අල්ලලා කියන්නේ ඇලුමිනියම්, සිඳිද්දි zinc, අයියා කියන්නේ අයන් Fe. ටික ඊළඟට Tb කියන්නේ ලෙඩේ. එතකොට පොට්ට සෝමේ කෑ ගහගෙන මැගිලින්ව අල්ලලා සිඳිද්දි අයියා ටික ලෙඩේ හැදුවා කොල්ලු. කොල්ලෝ කියන්නේ කොප. ඉතුරු ටික ඉදින් මතක තියාගන්න කොහොම හරි. එච්චර. ඒතර මේ විදිහට සක්‍රියතා ශ්‍රේණිය මතක තියාගන්න. ඒතර සක්‍රියතා ශ්‍රේණිය අරගෙන බැලුවොත් zinc ඉන්නවා යකඩ වලට වඩා උඩින්. ඒතකොට වැඩිපුරම ඔක්සිකරණය වෙන්න කැමති කවුද? zinc. මොකද ප්‍රතික්‍රියාශීලීත්වය අතින් ගත්තොත් zinc වල ප්‍රතික්‍රියාශීලීත්වය යකඩ වල Fe වල ප්‍රතික්‍රියාශීලීත්වයට වඩා වැඩි. එතකොට zinc වල ප්‍රතික්‍රියාශීලීත්වය යකඩ වල ප්‍රතික්‍රියාශීලීත්වයට වඩා වැඩි නිසා මොකද වෙන්නේ? zinc ඔක්සිකරණය වෙනවා. එතකොට ඇනෝඩේ විදියට ක්‍රියාත්මක වෙන්නේ zinc. zinc ධන දෙක බවට පත් වෙලා එයා ඉලෙක්ට්‍රෝන පිට කරනවා මේ විදියට. ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන ඇනෝඩේ ඔස්සේ කැතෝඩේ දිහාවට යනවා. කැතෝඩේ විදියට ක්‍රියා කරන්නේ යකඩ. යකඩ වලට මොකුත් දැන් කරන්නේ නැහැ. යකඩ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ අම්ලයත් එක්ක. මොකද මේ දෙක සම්බන්ධ වෙලා තියෙනවා. යකඩ වෙනුවට ප්‍රතික්‍රියා කරන්න වෙන zinc. සාමාන්‍ය අවස්ථාවදී යකඩ ප්‍රතික්‍රියා කළාට දැන් යකඩ ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. මොකද මේ දෙක සන්නායක කම්බිකින් සම්බන්ධ වෙලා තියෙන නිසා. ඒකට zinc විතරයි ඔක්සිකරණයට භාජනය වෙන්නේ. ඒකට ඔක්සිකරණයට භාජනය වෙන zinc ඉලෙක්ට්‍රෝනේ පිට කරනවා. ඒ ඉලෙක්ට්‍රෝන ටික මෙහෙම එනවා. ඇවිල්ලා යකඩව දිහාවට එනවා. එතකොට යකඩ වටේට කැරකෙනවා H ධන අයන. ඒගොල්ලන් මේ ඉලෙක්ට්‍රෝන ටික අරගෙන ඔක්සිහරණය වෙනවා. මෙතන ඔක්සිකරණේ සිංගාව, මෙතන ඔක්සිහරණේ. එතකොට ඔක්සිහරණය වෙන්නේ කැතෝඩේ අසල. ඒ කියන්නේ යකඩ තමයි කැතෝඩය. ඊළඟට ඇනෝඩේ වෙන්නේ zinc. එතකොට මෙන්න මේ වගේ කොපර් නැතුව වෙන ලෝහ දෙයක් දීලා තිබ්බොත් එතෙන්දිත් අපි බලන්න ඕනේ සක්‍රියතා ශ්‍රේණිය දිහා. සක්‍රියතා ශ්‍රේණිය උඩින් ඉන්න එක්කෙනා තමයි ඔක්සිකරණය වෙන්නේ. එහෙනම් ඒක ඇනෝඩය. ඊළඟට යටින් ඉන්න එක්කෙනා තමයි ඔක්සිහරණය වෙන්නේ. එයා කැතෝඩය. පතක තියාගන්න ඇනෝඩය සහ කැතෝඩය කියන එක තීරණය වෙන්නේ ඔක්සිකරණය සහ ඔක්සිහරණය කියන
තේ මත. එතකොට පුතාලා අපි විදුල රසායනික කෝෂ කොටස ඉවරයි. අපි ඊළඟට විද්‍යුත් විච්ඡේදනයේ කොටස ඊළඟ පාඩමෙන් සාකච්ඡා කරනවා. එතකොට අපි මේ පාඩමේදී සාකච්ඡා කළා විද්‍යුතය සහ පදාර්ථය අතර තියෙන සම්බන්ධතාවය. ඊළඟට අපි සාකච්ඡා කළා කොහොමද ලෝහයක් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. ඊළඟට අපි කිව්වා සාමාන්‍යයෙන් ඔක්සිකරණය වීදී ඉලෙක්ට්‍රෝන පිට වෙනවා, ඔක්සිහරණයේදී ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ලෝහයක් අම්ලයකට දැම්මොත් ඒ ලෝහයේ තියෙන ඉලෙක්ට්‍රෝන පිට වෙලා ලෝහයේ ධන අයන හැදෙනවා, ඉගෙන ඔක්සිකරණය වෙනවා. ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන අම්ලයේ ඉන්න H ධන අයන ලබාගෙන ඒගොල්ලන් හයිඩ්‍රජන් වායුව බවට පත් වෙනවා. එතන වෙන ඔක්සිහරණයක්. ඔක්සිකරණයක් වෙනවා, ඔක්සිහරණයක් වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කළා මෙන්න මේ මූලධර්මයේ කොහොමද අපි විද්‍යුත් රසායනික කෝෂවලදී භාවිතා කරන්න කියලා. අපි කිව්වා විද්‍යුත් රසායනික කෝෂයක ඇනෝඩය කියලා කියන්නේ ඔක්සිකරණය වෙන තැන, කැතෝඩය කියලා කියන්නේ ඔක්සිහරණය වෙන තැන. එතකොට මේ ටික අපි මේ පාඩමේදී සාකච්ඡා කළා. ඊළඟ පාඩමෙන් අපි විද්‍යුත් විච්ඡේදනය සාකච්ඡා කරනවා. හරි.